බලහන් මේ කොහෙවත් යන කැලෑ ගණිතයකින්ද අපිට වැඩෙච්ච ලෙඩේ. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ ඇසිරලයි. දැන් මොකද ලදින්? අයියෝ ඔබට තේරෙන්නේ නැද්ද? අපේ වාසරස ලක්ෂ ගාණක් වියදම් කළා බිල්ඩිමක් ගැහුවා. ටියුෂන් ඇකඩමියක් පටන් ගත්තා. පන්ති පටන් ගත්තා. එනකොට මම වැඩේ සෙට් නෑනේ. ඇසිරිල්ලේ වැඩේ සෙට් නේ. දැන් ඕන් තර ළමයි එන්නේ. යකෝ ඒ ළමයි එන්නේ අනිත් විෂයන් තියෙන පන්ති වලට. අපේ වාසලසගේ ගණන් පන්තිර ළමයි එන්නේ නැහැ නේ. ඒකට අඩුවිනේ. ඒක නෙමේ ප්‍රශ්නේ. කොහොද ඉතින් වාසලසගේ තියෙන පෙරේතකමනේ බං. එයාගෙනවා එයාගේකට ආවට කමන්නේ නැහැ. පන්තිර ළමයි එනවනේ. ගාන හම්බ වෙනවනේ. එහෙනම් එයා කරපියාගෙන ඉන්නවා. හරිනේ සිරිල් අයියා. සල්ලි හම්බ වෙනකොට බලය ඕනි වෙනවා. බලය ඕනි වෙනකොට පළවෙනි තැන ගන්න මිනිස්සුන්ට ඕනි වෙනවා. වාසලසගේටත් වෙලා තියෙන ඕකමයි. යකෝ බෝතල් පත්තරකාරයෙක් වෙලත් උඹට තියෙන මොලේ. ලෑ අපි තුන්වෙනි පන්තියේ මිනිස්සු වගේ හිටියට හොඳට මොලේ තියෙනවා. කරුමෙට ස්කෝලේකට යා ගන්න බැරි වුණා. නැත්තම් ඉතින් විභාග පාස් කරලා අපිත් ඉතින් ටියුෂන් මාස්ටර්ලා තාම අපිට ගන්නකොට වැඩේ කරන් සර් එනවා. නැත්තම් බැරුම් ගන්න එනවා. මොකෝ සිරිල් දත් වැඩේ හොඳට කරගෙන යනවනේ. මෙහෙමම කරගෙන යනවා. වෙනස් මාකාරයකට අපි මෙපාර පබ්ලිසිටි කැම්පේන් එක කරන්නේ. හා හැම ලයිට් කණුවක් ගන්න මේව ඉල්ලනවා. උතෝර හැමෝම දකිනවා. සර්ගේ පන්තියේ ළමයි එයි වැල්ල නොකැඩි. සර් බය වෙන්න එපා. කලගුරාට හැඳි ගෑවිලා යන්න අපි මේ වන වැඩේදී. නියමයි නියමයි නියමයි. මං ආසයි තමසෝගේ කෙලින් කතා කරන මිනිස්සු. හැබැයි තින් කතා වගේ වැඩෙත් කෙලින් තියෙන්න ඕන. මම කතා වගේම වැඩත් කෙලින් සර්. සර් ඉගෙන සර් මං ඉස්සර මෙහෙම හිටියට මාර වැඩ කරපු එක සර්. මම වැඩේ හරියම්ම කළේ සර්. මරන්ට ඔත්තු බලන එක. අන්තිමේදී උන්ගේ මුගුටි ගාලා මාරු වුණා. ඊට පස්සේ තමයි සර් මං බෝතල් පත්‍ර වැඩේට බැස්සේ. යකෝ මුගේ කැරක්ටරු මන් දන්නේ අදනේ මු මාරබඩුවන්නේ. මගේ ඉතිහාසය ගැන කවුරුත් දන්නේ නැහැ සිරිල අයියා. මං ගමට ආවට පස්සේ ඔක්කො වුණා. ඉතිසල් මන් නෙවෙයි. ඒ ඔක්කො පොඩ මෙහර. නුගල් ලම්බ. සර් මේ තමුසෙට හොඳට ඔත්තු බල්ල පුරුදු කිව්වනේ. සර් මං ඒ කාලේ වැඩි දේම බැලුවේ පොලිස් ජීප් වෙනවා. පොලිස් ජීප් වෙනවා කියලා දැන් බලන්න ඕනේ අයිසී තමුසේ. තමුසේ. අර කැලෑගුරා මොනවද කරන්නේ? ටියුෂන් පන්තියේ මොනවද කරන්නේ? කොහෙද යන්නේ කියලා හරියට බලලා මට අවිලා කියනවා.